සුබ දවසක් ඔයාලා හැමටම ආදරෙන් පිළිගන්නවා සියලුම දෙනා මගේ channel එකට මං අද ජර්මනියට ආවා ඉතාලියේ ඉඳලා border cross කරගෙන ඥාති ගෙදරක එහි ගෙවත්තේ තියෙනවා මේ පළතුරු සහය ලැබලු පේනව නේද ඔයාලට ලස්සනට මේ මිදි ටික වැවිච්ච ඒ කියන්නේ හැදිච්ච විදිය මේ ලස්සනට මේ අතු පාටට නිකන් දැක්කම කන්න ආසයි හිතෙන විදියට මිදි ටික හැදිච්ච හැටි ඒ කියන්නේ රතු පාටයි කළු පාටයි දෙකම දැන් මේ කාලේට ගොඩක් ඉතින් මෙහි සමරගේදී පළතුරු එළවලු ගොඩක් හැදෙනවා ඉතින් මොකද වින්ටර් එකේ හැදෙනවා අඩුයිනේ මේ එළවලු පළතුරු එහෙම ඉතින් ඒ හින්දා මේ දැන් මේ දවස්වල ගොඩක් ඔය මේ තියෙනවා මේවා ගොඩක් පළතුරු එළවලු වර්ග මේ බලන්න මේ ඇපල් ටික ලස්සන්ට මේ හැදිලා තියෙන කොළ පාට ඇපල් ටික මේ මේවට මේ මුකුත් මේ විස බෙහෙත් මුකුත් ගහලා නැහැ කිසිම පොහොරක් ඒ කියන්නේ කඩෙන් ගෙනත් දාලා නැහැ ගෙදර හදාගත්ත වත්තේ පිටි එකතු වෙන කුළු රොඩු කෑම බීමේ තුරු වෙච්ච ඒවා දාලා හදාගන්න ඒ වගේ තමයි පොහොර කරගන්නේ ඒවා තමයි මේ ගස් මුල් වලට එකතු කරන්නේ ඒ වගේම එළවලු වලටත් එහෙම බලන්න ලස්සනට හැදිච්ච හැටි මේ හොඳට මේ පළදාව තියෙනවනේ මේ ගෙඩිය එහෙම මේ සරුවට හැදිලා තියෙනවා ඒක මේ ඉතින් මේ පොඩි ඉඩම් කැබලනේ තියෙන ඉතින් ඒකේ ඉතින් ලොකුවට දේවල් කරන්න බෑ සාමාන්‍ය ඉඩම් කැබල්ලක ඉතින් පොඩි දෙයක් තමයි ඉතින් කරගන්න වෙන්නේ ඒනකොට මේ වත්තේ තියෙනවා මේ පේර තියෙනවා ඇපල් තියෙනවා එතකොට තවර නෝච්චි තියෙනවා ගොඩක් පළතුරු වර්ග තියෙනවා තව කීපයක්ම එළවලුත් තියෙනවා ඒ වගේම එළවලුත් බොන්චි තියෙනවා බීට්රූට් ලංකාවේ නිමිති එතකොට බ්‍රොක්කෝලි සෑම වර්ගයක මගේ තක්කාලි අපි අම්බලන්න මොනවාරි එළවලුක් ගලව ගන්න ඉස්සරහට ගිහිල්ලා මේ තියෙන තැනක හරි මේ දැන් ගලව ගත්තා මේ බීට්රූට් අලයක් මේවත් ගොඩක් තියෙනවා මෙතන සරුවට හැදිලා මේවා ඉතින් මේ කඩෙන් ගේනවට වඩා වටිනවනේ මේ සූර්යකාන්තම ගහකුත් තියෙන්නේ මෙතන කඩෙන් ගේනවට වඩා වටිනවනේ මේ මෙතනින් ගත්තම ගලවලා ගත්තම එතකොට ඉතින් මේ වස විසත් නැහැ බය නැතුව ඉතින් කන්න පුළුවන් ආයේ කිසි ප්‍රශ්න නැතුව ගොඩක් කෙලවලු වර්ගයේ මේකට ඉතින් මේ වතුර ටිකක් දාන්න තමයි ඉතින් සමරකෙදි තියෙන්නේ මේ රසනේනේ සමරක කාලෙට ඒ නිසා මේ වතුර ටික එකතු කරන්න විතරයි තියෙන්නේ ඉතින් ඔය නිවාඩු වෙලාවක පොඩ්ඩක් වත්ත පිටිය පොඩ්ඩක් සුද්ධ කරලා අර කුණ්ඩුඩු ටික එකතු කරලා මේක තව මේ සරුසාර කරගන්න පුළුවන් සරුවට හැදිලා තියෙනවා මේ එළවලු ටික මම මේ ගිය මාසේ නෙමෙයි ජූනි මාසේ අන්තිම මැද හරිය විතර වගේ එද්දි තමයි මේ 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 පේර වලා දකින්නේ දැන් ජූනි මාසේ මැද වගේ මං ඇවිත් ගියා යන්න එන්න පුළුවන් නේ මේ බෝඩර් ක්‍රොස් කරගෙන යන්න විතරයි තියෙන්නේ ඉතින් මේ ඉතාලියේ ඉඳලා ජර්මනියට ඕන්ලාක යන්න පුළුවන් මේ මං ජූනි මාසේ මැද වගේදී තමයි මේ 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 මිදි මේ විදියට චූටි පොඩි ගෙඩි තිබුණේ චූටි ගැට සයිස් එකේ මේ පේරවනේ මේ කොළපාට මිදි ඊට පස්සේ ඉතින් මාසෙකමාරක් දෙකක් විතර යනකොට මේ හැදිච්ච අර විදිය තමයි අර ඔයාලා ඉස්සරින් දැක්කේ රතු පාට මිදි මේ බලන්නකෝ මේ ඇපල් පොඩි චූටි ඇපල් ගෙඩි මේ දැන් මාසෙකමාරක් දෙකක් යනකොට හැදිච්ච සරුසාරට හැදිච්ච මේ අර තියෙන බ්‍රොක්කෝලි මෙන්න මේ මේ තියෙන්නේ ඇපල් ගෙඩි ටික මේ තියෙන්නේ චූටියට හැදිච්ච ඇපල් ගෙඩි ටික මේක දැන් මේ මාස දෙකක් යද්දි හැදිච්ච විදිය තමයි අර ඉස්සරින් ඔයාලා දැක්කේ මේ මෙන්න මේ මේකෙන් තමයි මේ පොර හදාගන්නේ ඔය කුණ්ඩුඩු ටික එකතු කරලා එතකොට ඉතුරු වෙච්ච කෑම්බි මේව දාලා මේකත් පළතුර තමයි මේකට මම කියන නම දන්නේ මේක මේ චෙරි නෙවෙයි වෙන జాතියක් මේ මොනවද මේ ස්ට්‍රෝබෙරි නෙවෙයි වෙන జాතියක් ඒක චෙරි තියෙන තව ඉස්සරහා චෙරි ගස් දෙකක්ද හොය තියෙනවා චෙරි අපියන් ඉස්සරහට ඕම්ම බලන්න මෙන්න මේ මේ මේක බලා මේ තියෙන බ්‍රොක්කොලි මේ බ්‍රොක්කොලි මෙන්න මේවට කියන්නේ නෝච්චි එතක වෝල්නට්ස් මේ ගහක් තමයි මේකත් මේ මේක පළතුරක් නෙමෙයි මේක නම් ඔය රැට වර්ගයක් නේ මේ මෙන්න මේ ගෙඩි තමයි අර වේලුනාම අර විදියට තරලා ගන්න පුළුවන් මොකද මේ ගෙඩි හොඳයි ඔය මතක ශක්තිය වඩවන එතකොට ප්‍රෙෂර් එකට සෑම දෙයකටම හොඳයි ඒ රට වර්ගය
මේ තියෙන්නේ මේ තක්කාලි තක්කාලි ටික නම් කවර් කරලා තියෙන්නේ පොඩි මඩුවක් වගේ ගහලා සවුත් වෙන නිසා. හරි එහෙනම් ওই ටික තමයි ඔයාලට පෙන්වන්න තියෙන්නේ. මලුත් තියෙනවා මේ වත්තේ. මේ තියෙන්නේ චෙරි, මේ තියෙන්නේ චෙරි. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝ වේවා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කැමති නම් ලයික් එකක් දාන්න. සුබ දවසක්.